හරි මුලින්ම ප්‍රොජෙක්ට් එකක් හදාගන්න ඕනේ. ප්‍රොජෙක්ට් එකක් හදන්න මේක ගන්නවා. මේ ප්‍රොජෙක්ට් එක මෙතනින් Java select කරා. Java application select කරා. Next මෙතන අපේ ප්‍රොජෙක්ට් එකේ නම දෙනවා. මම දෙනවා demo කියලා. මෙතනින් main method එක create කරන්නද අපි create කරගන්නද කියලා අහනවා. නිකන් දෙන එකේ අපි ගමු. ළඟට මෙතනින් save වෙන තන මම OOP කියලා folder එකක් හදාගෙන තියෙනවා. ඒක save කරමු. Finish. මේ විදිහට ප්‍රොජෙක්ට් එක හදනවා. පේන්න වගේනේ. සයිස් එක. දැන් සයිස් එක ලොක් කරන්න කොහොමද ඉන්නේ? ඒක බලන්න දරුවන් ඉන්සෙක් ක්ලික් කරන්නේ මේ ෆොන්ට් එක පේනවද? එතකොට මගේ ෆොන් සයිස් එක ලොක් කරන්න කොහොමද? ෆොන්ට් සයිස් එක ලොක් කරන්න විදිහක් ඒකේ කරන්න බැස්ට් මොන වෙන වෙන අයිඩියා එකක් ගන්න බෑන්ට. අනේ නෑ කමන්න එහෙම කමන්න පුළුවන් නම් විතරයි. ෆොන්ට් සයිස් ටෝන් වෙන්නේ. මගේ එක පොඩි එහිඳ නැති. ඔව් මං ඊළඟ දවසේ ඒක ලොක් කරන්න ඩෝ ගන්න නැතිකම මම මේ අයිඩියා එක ගන්න නෑ. ස්ක්‍රීන් එක පේනවනේ මේක. මේක පේනවනේ. මුලින්ම අපි නිකම් ප්‍රෝග්‍රෑම් එකක් ගහමු මේන් මෙතඩ් එක ගහලා ඔන්න මුලින්ම මේක පටන් ගන්නවා ක්ලාස් එකක් ගහලා ක්ලාස් ඩෙමෝ මොකද අපි හදාගත්තේ ෆයිල් එකේ නම ඩෙමෝනේ එහෙනම් ඩෙමෝන ඒ නමින්ම තමයි මේක හදාගන්නවා එතකොට වැඩේ ලේසි අනිත් වෙන නමකින් හදාගත්තත් අවුලක් නැහැ අර මේම හදාගත්තම වැඩි ලේසි. එහෙනම් මේ විදිහට හදාගන්න ඕනේ. ළඟට අපි main method එක දානවා. public අනිවාර්යෙන්ම static වෙන්න ඕන. return කරන්නේ නැහැ මොකවත් void. ඒ කියන්නේ main method එක කොහොමත් void. void නම main මා ඒක වෙනස් කරන්න බැහැ. ඊළඟට මේකේ string array එකක් දෙනවා. string arg මේක මේක මේ විදිහටම වෙනසක් වෙන්නේ නැහැ කියලා දන්නවා. හරි මේ මෙතඩ් එක මේ විදිහට හදාගත්තා. අපි දැන් මේ හදන්න යන්නේ ඩන් එකක් කරමු. මේ box එකගේ කියන length එක width එක height එක තියෙන අරගෙන ඒකෙන් box එකක් හදන එකේ area එකයි volume එකයි හොයන්න තමයි යන්නේ. ඒක අපි කළා ඊළඟට class එකට දානවා. එහෙනම් කරන්න යන්නේ තේරුණේ නැහැ අවුලන්නේ කරද්ද එනවා. මේ මුලින්ම අපි මේ box එකක් නේද දැන් box box එකක් කියන්නේ box එකක් abstract කරලා අපි නිකන් අපි box එකක් හදන්න ඒක length එකක් තියෙනවා width එකක් තියෙනවා ඒ වගේ හිතාගන්න. right මම මුලින්ම මේ length එක width එක height එක තියාගන්න variable තුනක් හදාගන්න. අර c වල වගේම තමයි මේකෙත් variable හදන්නේ int length මේ විදිහට variable හදාගන්නවා int int right මේ variable මේකට මේ මේවට කියනවා variable කියලා. මේ data types අපිට මේ double දාන්න පුළුවන් double තියෙනවා
තව ලෝන් තියෙනවා ලෝඩ් තියෙනවා ෂෝට් තියෙනවා බූලියන් තියෙනවා තව කැරක්ටර් තියෙන ඔන්න ඔය හතක් නේ කිව්වේ අන්න ඒ data types අත තමයි ප්‍රධානම තියෙන්නේ කියන්නේ ප්‍රධාන data types අත Java වල තියෙන ඒ ටික අපි මේකට ගන්න integer ඒ කියන්නේ integer දත්ත තමයි දිනවා කියලා ගන්න මේ ටිකේ හරි data types ඒවා ඊළඟට මම මේවට value ටිකක් දා ගන්නවා value දාන්න ගන්නවා variable එකේ නම ලිව්වා ඒක ඉස්සරහින් 12 දාන්න කියලා ලිව්වා සමානයි නෙමෙයි අර මේ ලෙන් කියන එකට 12 දාන්න කියලා මේ ලියලා තිබ්බා හරි ඊළඟට width එකට හක් වෙනවා height එකට 3ක් වෙනවා හරි මේ විදිහට මේ variable කුණට value දාගත්තා ඊළඟට අපි බලමු මේකේ පරිමාව යන්නේ int volume කියලා variable එකක් ගන්න. මේකට තමයි අපි පරිමාව මේකේ පරිමාව කියලා දාන්නේ. එතකොට මේක මේ variable එකක් ලියද්දී පළවෙනි අකුර simple අකුරකින් අනිවාර්යයෙන්ම පටන් ගන්න ඕනේ. මේකට වචන දෙකක් තියෙනවා නะ. පළවෙනි අකුර simple ඊළඟට පටන් ගන්න එකේ capital ලියන්න ඕනේ. ඒක ඒ විදිහට ලියපුවම තමයි ලස්සන ඉතින් ඒ විදිහට ලියන්න ඕනේ. ගොලියුම් එක අප සාමාන්‍යර සීවල කර විදිරම ගොඩිම් එක හොයනවා ගොඩිම් එක ලෙන් එක ගුණ කරනවා පිත්සකෙන් ගුණ කරනවා අයිට් එක මේකන ගොලුම් රයි් අපි සීවල දැ නිර් පස්ස පි එක ගන්තෝල්ලගේ ප්‍රින් කර ගන්නවා කන්සෝලගේ ප්‍රින් කරන්න අපි සීවල නම් ගෙව්වේ print f නේ මේකේ දන්නවනේ මේකේ system.out.println මේකේ තමයි අපි මේක print කරන්නේ අපි මෙතනින් යනවා මේක ඇතුලේ print වෙන්න ඕන එක volume of the box box එකේ volume එක තමයි print වෙන්න ඕනේ. මේ plus ලක්ෂණය කියන්නේ concat කරනවා. concat කරනවා කියන්නේ අපි string එකක් එකතු කරනවා වගේ කතාව. ඒ කියන්නේ අපි මෙතෙන් string එකක් දැම්මොත් තව මේ දෙක එකතු වෙලා වගේ තියෙනවා. ඒ කියන්නේ මම මෙතනින් mock කරේ කොහොමද කියද්ද දැම්මොත් මේ දෙක මේකට මේක එකතු වෙලා තමයි පෙන්වන්නේ. right. අපි මම මෙතෙන් දෙනවා string එකක් නෝන්නේ. අපි දෙනවා මේ දෙන integer value එක. ඒ කියන්නේ volume එක calculate කරලා එන එක මෙතෙන් දෙන්න. right. එතකොට box එකේ volume එක මේ කැල්කියුලේට් කරපු එක print වෙනවා. හරි. ඊට පස්සේ ඔය විදිහටම අපි area එකක් හොයනද. int area area එක සමානයි කොහොමද? box එකක් නะ. ඒකේ පොඩ්ඩක් හිතලා බලන්න box එක නම් මොනවාගේද කියලා. length එක ගුණ කරනවා එකේ ඔන්න එක පැත්තක් ආවා ප්ලස් තව පැත්තක් box එකේ length එක ගුණ කරනවා height එකේ ඔන්න තව එක පැත්තක් ආවා ඊළඟ එක width එක ගුණ කරනවා height එකේ ඔන්න තව පැත්තක් ආවා box එකේ ඒ කියන්නේ පැති 6ක් තියෙනවනේ 1යි 2යි 3යි මේ ඔක්කොම දෙකින් ගුණ කරපුවාම සම්පූර්ණ ඒරියා එක එනවා. රයිට් ඒ විදිහට ඒරියා එක කැල්කියුලේට් කරා. system out.println මේකේ තර විදිහටම කලින් එකේ වගේම area of the box plus මෙතන දාගත්ත variable එකේ නම print වෙන්න ඕනේ. එහෙනම් ඒකත් මෙතනම දාගන්න. මේක තමයි අපි හෙව්වේ මම මේක රන් කරලා පෙන්වන්නම් මේක පේන්නේ නැහැ නේ
හරි. මේක වෙනවනේ. වෙනවද? ඔව් ඔව්. හරි. වෙනවා. පළවෙනි එකෙන් මේ වගේ වේරියබල් තුන ගත්තා. මේකට assign කරා. මෙතන අපි volume එක calculate කරා. ඒක print කරා. උලන්නේ නැහැ නේ. 180 වෙනවා. හරිනේ. 12 5 8යි 63 180යි. මේක area එකත් ඒ විදිහටම එනවා. මේක උලන්නේ නැහැ නේ. මේ ටික මෙතන වෙනක. දැන් මේ කරවෝ තියනනම් අහුලක් ඉන් දැන් මේයි length set එකේ ඕන එකක් ගන්න උලන්නේ. ඕනක් කර උත්තර දෙනවා ස්ටැටික් දැක්මයි ඒ ඕන එකක්. එහෙනම් ප්‍රශ්න තියෙනවා අහන්න. සාමාන්‍යයෙන් මේක main method එක. main method එකේ සම්පූර්ණ කෝඩ් එක ගහලා තින්න තවම object කතා මොකවත් ඇවිල්ලා නැහැ මේ. තාම මුල. හරිද මේක? මේක. මේම variable තුනක් ගත්තා. මේකට මෙවුවා දැම්මා කිව්වා. මේ volume එක ගන්න මේ වගේ variable එකක් හදාගත්තා කිව්වා. ඒක calculate කරා කිව්වා. මේක හරිද? තේරුණාද? හරි. තේරුණ නැත්නම් කියන්න. තේරුණ නැත්නම් ආයෙ කියන්න. තේරුණාද? මේ ටික? අපි මේකක් ගත්තේ මොකද්ද? box එකක්. මොකක් කරේ? මොකද්ද කියන්නේ? box එක කියන්නේ box එකක ගලෙන් දෙකයි විත් එකයි තියෙනවා ඒකේ volume එක ගෙවුවා area එක ගෙවුවා එච්චරයි කරේ මේ ටික තේරුණා තේරු නැත්නම් කියන්නේ ඊළඟට මේක class එකේ දාලා class වල කියන්නේ object වල ඒ ඉන්නවනේ ආ තේරුණා නම් හරි ඊළඟට දැන් අපි පොඩි වෙනසක් කරන්නනේ මාස්ටර් නෝට් එක බලන්න කරන්නේ මතකද අපි දැන් ඔබ්ජෙක්ට් වලට යන්නේ මේක මේ ටික කමෙන්ට් කරනවා කමෙන්ට් කරන්න දන්නවා ක්ලාස් එකයි තරුවයි දාලා කමෙන්ට් කරන්න මම මේ ටික වෙනුවට දාගන්නවා ඔබ්ජෙක්ට් එකක් හදනවා බොක්ස් කියලා මම හදුවේ නෑ ඔබ්ජෙක්ට් එකක් නේ මම මේ නිකන් මේක තේරෙන්න ඕනේ නෑ මම මේ නිකන් ලියන්නේ මේක දැන්න බලගන්න box b1 කියලා එකක් හදාගන්න මේ විදියට මේ ටික වෙනුවට මම මේ කරන දේ තමයි මේ ඇති ලියන්නේ box b1 කියලා එකක් හදාගන්න right ඊට පස්සේ මේ b1 සමානයි new box කියලා ලියනවා හරි ඔන්න මේ ටික වෙනුවට කරපු දේ මෙන්න හරිද ඊළඟට මම මේ ටික වෙනුවට තව දෙයක් කරනවා මේ ටික වෙනුවට මම කරනවා මේ ටිකේ මොකද කරලා තියෙන්නේ මෙන්න මේ වේරියබල් තුනට අගයන් කරන්න අන්න මම මේකට ලියනවා මේ b1 මේ box කියලා ගත්තේ මේක box එකක් නේ හදලා තියෙන්නේ length එක width height එක තියෙන box එකන්නේ අන්නේ box එක තමයි මේ b1 කියලා අරන් තියෙන්නේ හරිද දැන් ඔන්න මම මේ ටික වෙනුවට දැන් මේ box එකේ තියෙනවා lens මේ තුනම තියෙනවා box එකකට හරිද ඒ ටිකට මම මේ ටික ලිව්වා හරිද ඊළඟට මේකේ තියෙනවා length එක width එක height එක අන්න ඒ ටික දැන් set කරන්න තමයි ඕන මම මේක ලියනවා b1.set size කියලා ඔන්න මේ ටික වෙනුවට එක ලිව්වා හරිද ඔන්න ඒක හොයි ඊට පස්සේ ඊළඟ එකට මේ set එකම වෙනුවට මේ සෙට් එකම වෙනුවට මල් ලියනවා මම තේරෙන්න ඕනේ නැහැ තම කිව්වේ නැහැ මම මේ නිකන් ලියන්න වචන ටික මේ ටිකම වෙනුවට ලියනවා b1.print volume කියලා හරිද මේ ටිකම වෙන්න ඕනේ කියන්නේ මෙන්න මේ කමෙන්ට් කරපු ටිකම වෙන්න ඕනේ මෙන්න මේක b1.print volume මොකද volume එක print කරලා නැන්දේ හරි ඒකට ලිව්වොත් ඊළඟට මේ සෙට් එක මේ සෙට් එක වෙනුවට මම ලියනවා b1.print area කියලා. හරිනේ? ඔන්න මේ ටික හරි.
මෙන්න මේ box එකේ තියෙන length width height වෙනුවර ලිව්වා box b1 කියලා ගත්තා. ඒකට new box කියලා එකක් දැම්මා. මේක වැඩක් නැහැ. මේ එඩික වැඩි හිටන්න බෑ. right. අරන් ඊළඟට length එක width එක height එක set කරන්න set size කියලා එකක් හැදුවා. ඒත් මේක set size කරාට වැඩක් නැහැ. මේකට අපි pass කරන්න ඕනේ 12 5 3. අරන් ඔන්න සෙට් මේකට 12 5 3 සෙට් වෙන. ඊළඟට print column කියලා එකක් හදුවා. ඊළඟට print area කියලා එකක් හදුවා. ඔන්න compile කරපුවා මේ ඔක්කොම error නෑ. right. compiler මේ tick compiler ආව නැත්තේ. අර compile check කරන පිළිවෙලක් තියෙනවා. මුලින්ම check කරන් මේ ටික. අර වෙන ID එක නම් මෙව්වත් error කියලා පෙන්වන්න බුණා මේ ID එකේ හැටියේ. හරි. මුලින්ම B1 තියෙනක error එකක් ආවා. right. අපි මුලින්ම error එක හදලි. ඒකට B1 කියලා class එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ B1 කියලා box එකක් හදන්න class එකක් තියෙන්න ඕනේ. box template එක. right. ඔන්න B1 box කියලා class එකක් හැදුවා මම මුලින්. දැන් compile කරලා බලන්න. right. මේ ටිකම හරිනේ. මෙන්න හරි. මේ ටිකම අවුලක් නෑ. මොකද box කියලා අපි class එකක් හැදුවා. මෙන්න box කියලා reference මේකට කියනවා reference variable. අර ඉස්සෙල්ලා කිව්ව in double short එවුවා. එවුවා මේ මොනවද කියන්නේ? මම මතක නැහැ. primitive data types. ඒකට කියනවා primitive data types. මේ box කියලා වරන් තියන්නේ reference data types. ඒ කියන්නේ class එක නම. හරිනේ? ඔන්න right class එකේ නම b1 කියලා ගත්තා. new box. හරි. එතකොට මේ දැන් මේ box එක ඇතුලේ මොනවද තියෙන්නේ? length එක තියෙනවා, height එක තියෙනවා, මේ width එක තියෙනවා. ඔය තුනනේ තියෙන්නේ. right. අපි ඒ තුන මේක ඇතුලේ ලියනවා. int length int width int height. right. ඔය තුන තියෙනවා. හරි. ඔන්න අපි box එක අපි මේ set එකම ඉවර කරා. box එක ඔන්න ඒක හරි. box class එක හදලා ඉවරයි. දැන් කම්පයිල් කරපුවාම මේ කම්පයිලර මොකද set size මේ set size කියලා මේ වරහන් දෙකක් දැම්ම මේ අගර වරහන් දෙකක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම method def වෙන්නේ වරහන් දෙයක් නැත්තම් මේ variable එකක් මෙහෙම තිබ්බොත් method එක right අපි method එකක් හදන්න පුළුවන් මේ විදියට set size නේ එහෙනම් public void set size දැන් මෙහෙම හැදුවොත් ඔන්න method එකක් හැදුවා. අර c වල නිකන් function එකක් හදනවා වගේ. ඔන්න set size කියලා method එකක් හැදුවා. මේක compile කරොත් මොකද වෙන්නේ? මේක compile error. මොකද? මොකද මේකේ variable තුනක් pass කරන. අපි මේ variable තුන මේකෙන් ගන්න ඕනේ. මොනවද pass කරන්නේ? integer length එකක් මුලින් pass කරනවා. ඊළඟට integer width එකක් pass කරනවා. ඊළඟට integer height එක pass කරනවා හරිනේ ඔන්න දැන් compile කරලා බලන්න ඔන්න compiler එක නැතුණා මේකේ ඒ කියන්නේ set size කියන එක හරිද ඔන්න මේ call කරපුවම 12 5 3 මෙන්න මේ තුනට එනවා හරි දැන් මේ තුන මෙන්න මේ තුනට දාන්න ඕනේ කොහොමද දාන්නේ සමාන ලකුණු එන්නේ දැන් අපි කලින් දැම්මේ මේ තාලේදී length එක දාන්න 12 හරිද ඔන්න length එකට දාන්න 12. 12 එන්නේ මොකේද? දැන් මෙතනින් 12 යවන්නේ පළවෙනි එකට. මෙන්න පළවෙනි එක මෙතෙන් එනවා 12. එහෙනම් මේකට දාන්න ඕනේ. ඔන්න මේ length එක දානවා මේකට right. දැන් ඔන්න compile ප්‍රශ්නයක් එනවා. මෙතනත් length කියලා තියෙනවා, මෙතනත් length කියලා තියෙනවා. මොන length කියලා පැටලෙන්න. මොකේ length? දැන් මේ length එකද මේ length එකට දාන්න කියන්නේ කියලා compile හොයලා බලනවා මොකේද දැන් shoot මොකේට දාන්න කියලා කිතා ගන්නවා. ඒ හින්දා මේකේ තියෙන ඒ කියන්නේ අපේ ඔබ්ජෙක්ට් එකේ මේකේ තියෙන length එක කියන්නේ අපි මුලින්ම this කියන keyword එක use කරමු. this කියපුවහම මේ ඔබ්ජෙක්ට් එකේ තියෙන එක. නිකන් length කියපුවහම මේකේ තියෙන එක. හරි? ඕනනම් අපිට මෙතෙන්ද x කියලා දාලා නේ මෙතෙන්ද x කියලා දැම්ම එක. එතකොට this කතාව ඕනේ. මොකද අර එතකොට අවුලන්නේ ඕන තමයි දැන්. එහෙම දාන්න පුළුවන්. නමුත් එහෙම දාන්නේ අර ප්‍රෝග්‍රෑමින් බෙස්ට් ප්‍රැක්ටිස්ද මොනවාද තියෙනවනේ අන්නේ හින්දා මේ විදිහටම දාන්න ඕන. රයිට්. මෙහෙම දැම්මොත් මොකද වෙන්නේ?
ප්‍රොෆයිලර් එකක් නේ ප්‍රශ්නයක් එනවා එවනවාට අරකට හොයාගන්න බැරි ප්‍රශ්නයක් එනවා එතකොට අපි this කියන කීවර්ඩ් එක යූස් කරමු right ඒ විදිහටම width එකයි height එකයි set කරමු this dot width එකට width එක දානවා ඊළඟට this dot height එකට height එක දානවා right ඔන්න අපේ පළවෙනි වැඩේ ඉවරයි පළවෙනි වැඩේ නෙමෙයි දෙවෙනි වැඩේ මුලින්ම object class එක ඇදුවා මෙන්න මේ ප්‍රශ්න මෙන්න මේ ටික වෙනුවට මේක redirect කරා ඊළඟට මේ ටික redirect කරා හරිනේ size කියන method එක ඇදුවා right ඊළඟට මේ දෙක compile error print volume කියලා method එකක් මේක නෑනේ එංග compile error වෙනවා right මේක public ම දාන්න ඕනේ නෑනේ පබ්ලික් ම දාන්න ඕන කියලා එකක් නැහැ. හැබැයි ප්‍රයිවට් දාන්න පුළුවන්. ප්‍රයිවට් දාන්න බෑ. මේකට කියනවා ඇක්සෙසින් පවර් එක කියලා. හරිද? ප්‍රයිවට් දාන්න බෑ. මොකද? එතකොට මේක කම්පයිල් එරර් වෙනවා. හරිද? මොකද? මම ඒ සෙට් එකක් කියලා ඉන්නා. මේක පබ්ලික් දාන්නේ. පබ්ලික්. මේ වගේ ඒවා කීයක් තියෙනවද? මුලින්ම තියෙනවා. පබ්ලික්. ඊළඟට මොකුත් නැති එක තියෙනවා. ඊළඟට තියෙනවා නෑ මම ආයෙ පිළිවෙලක් ගන්නවා මුලින්ම ඇක්සෙසින් පවර් එක අඩු වෙන පිළිවෙලට මුලින්ම තියෙනවා ප්‍රයිවට් ඊළඟට මොකුත් නැති එක තියෙනවා ඊළඟට ක්‍රේට් ටයිම් කියලා විනාඩි 10ක් තියෙන්නේ ඒක අපි ආයෙ දාගා ප්‍රයිවට් ඊළඟට තියෙනවා ප්‍රොටෙක්ට් ප්‍රොටෙක්ෂන් තියෙනවා ඊළඟට පබ්ලික් තියෙනවා right මේ ප්‍රයිවට් කියන එක දැම්මොත් මේ ක්ලාස් එකේ විතරයි ඇක්සස් කරන්න පුළුවන් මේ ක්ලාස් එකේ විතරයි ඩිෆෝල්ට් එක දැම්මොත් මේ ක්ලාස් එකේත් පුළුවන් වෙන ක්ලාස් එකකත් පුළුවන් සේම් පැකේජ් එක පැකේජ් කතාව මම හෙඩ්ඩින්ග්ස් එකට ආවම කියන්න ප්‍රොටෙක්ටඩ් දුන්නාම මේ ක්ලාස් එකෙත් පුළුවන් සබ් ක්ලාස් එකක් පුළුවන් පබ්ලික් දුන්නාම ඕන තැනට පුළුවන් ඒ කියන්නේ ඕන පැකේජ් එකක ඕන ක්ලාස් එකක අන්න ඒ විදිහට තමයි මේක කියන්නේ මේක මම පස්සේ කියන්න දැනට පබ්ලික් දාන්න ඕන තැනක පුළුවන් right ඊළඟට අපිට මේ print volume කියන එක ඊළඟට අපි print volume කියන method එක හදන්න ඕන මේ compile error නේද compiler හරි ඒක නැති කරන් අපි මෙතනින් හදනවා ඒක public void දාන්නේ return නෙමෙයි මොකක් හරි print කරන්න යන්නේ මොකද්ද method එකේ නම print volume right අපි දාමු ඒක මෙතන ඒකට parameter මොකවත් නැහැ parameter කිව්ව අපි මේ pass කරලා තින් මෙන්න මේවට ඒව මොකවත් මෙතනින් ඒවලා නැහැ එහෙනම් නිකන් හරි එක කෙලින්ම මේ ටිකම end කරනවා වේරියබල් එකක් ගන්නවා වොලියුම් එක දාගන්න වොලියුම් එක මෙන්න මේ ලේම් විත් හයිට් හරිද දැන් අපි මෙතන ඩිස් කතාව දාන්න ඕනේ නැහැ මොකද මේ ඩිස් මෙහින් මෙන්න මේ ලේම් විත් හයිට් කියන එක මෙන්න මේ ස්කෝප් එකට කියන්නේ මෙන්න මේ සංගල වරහන් දෙක ඇතුළට විතරයි ඇයිටි එළියට ඇයිටි නැහැ ඒ නිසා අපිට මෙතන ලේම් විත් හයිට් කියපුවම ගන්න මෙන්න මේ තුන හරිද එතකොට ඔන්න එක හරි මම කම්පයිල් කරලා පෙන්නන්න මෙන්න එක කම්පයිලර් එක නැතුණා දැන් මේක print area කියන එක කම්පයිලර් right අපි ඒකත් අදමු public void print area ඒකට මෙන්න මේ functionality එකම තමයි ඒකෙත් තියෙන්නේ මෙන්න මේ දැන් කම්පයිල් කරලා පෙන්නන්න. හරි. ඔන්න කම්පයිලර් එක නැතුණා. දැන් මම මේවා අයින් කරනවා. මේවා අයින් කරනවා. මේකත් අයින් කරනවා. මේවා අයින් කරන වැඩක් නෑ. right ඔන්න ආයෙ කම්පයිල් කරා. අවුලක් නෑ. දැන් මම රන් කරලා පෙන්නන්න. ස්ක්‍රීන් එකේ රන් කරපු එක පේනවද?
පේනවනේ දැන් පේනවා හොඳයි හරි එතකොට ඔන්න දැන් කලින් output එකම ආවා දැන් මොකද කරේ අපි අර main method එකේම ඔක්කොම ලියුප් එක වෙනුවට අපි use කරා class එක මේ class එකෙන් මේ කරලා තියෙන්නේ reference variable එකක් හදලා තියෙන්නේ ඒ කියන්නේ object එක ඒ කියන්නේ මේ class box කියන object එක තියාගන්න variable එකක් හදලා තියෙන්නේ මේ අපි int කියලා integer එකක් තියාගෙන තියෙනවානේ අන්න ඒ වගේම මේ box එකක් තියාගන්න එකක් තමයි මේ හදලා තියෙන්නේ box b1 කියලා අපිට මෙතන කැමති නමක් දාන්න පුළුවන් ඊළඟට new box මේ තමයි object හදන keyword එක new කියන්නේ object එකක් හදන keyword එක මෙන්න මේ විදිහට දාපුවම මෙතනින් object එකක් හැදෙනවා ඊළඟට set size කියලා method එකක් තියෙනවා මේ මේකට මේ value ටික set කරනවා හරිද මෙන්න මේ method එක ඊළඟට print volume කියන method එක ඊළඟට print area කියන method එක හරිද ඔන්න ඒ කතාව හරි අපි අර main method එක ලියුප එක කෙලින්ම object එකට convert කරා ඔන්න object කතාවට ආවා හරිද දැන් එතකොට මට මම මේක පොඩ්ඩක් කියන්නම් විනාඩි 5ක් තියෙනවා ඒ පහේ white board එකක් දාන්න පුළුවන් මේක කොහොමද ගන්න වැඩ වෙන්නේ නැහ හරි මේ white board එක පේනවා පේනවද ඔව් ආ පේනවනම් හරි මේ කෝඩ් එකක් පේනවද නැද්ද නැහැ කෝඩ් එක පේන්නේ නැහැ නේ right මම කොපි කරලා ගන්න කෝඩ් එක පේන්නේ නැත x දාන්න හරි මේ තියෙන අපේ කෝඩ් එක පොඩ්ඩක් කොඩි කර ගන්න මම මේකට ඩයග්‍රෑම් එකක් ඇඳලා පෙන්නන්න යන්නේ කොහොමද මේක උනේ කියලා විනාඩි 4ක් තියෙනවා ඉක්මනට කරමු කොපි පෙන්සල් මුලින්ම මෙන්න මේක හරිද මෙන්න මේකෙන් මොකද දන්නවද වෙන්නේ මේන් මෙතඩ් එකේ මුලින්ම මේන් මෙතඩ් එක රන් වෙද්දි අපේ RAM එකේ හදනවා මෙන්න මේ වගේ කොටසක් වෙන්නවා JVM කියලා එකකට JVM කියන්නේ JVM කියන්නේ Java Virtual Machine කියලා. ඒ කියන්නේ Java software run වෙන්නේ මෙන්න මේ JVM කියන software එක ඇතුලේ. අර අපි JDK කියලා install කරන අන්න එක install කරපුවම තමයි මේ JVM කියන එකත් එන්නේ. හරි. ඊළඟට හැදෙනවා දැන් අපි මේක run වෙන්නේ දැන් ඊළඟට හැදෙනවා memory stack එක කියන එක. variable stack එක memory stack එකනේ variable stack එක. ඒ කියන්නේ method run වෙද්දි මෙන්න මේ stack එකේ තමයි variable හැදෙන්නේ ඔක්කොම. හරිද? ඔන්න ඔකේ variable හැදෙනවා. ඊළඟට තියෙනවා main method එක. main method එක කො මේ තියෙන්නේ. මෙන්න මේකට තමයි main method එක කියන්නේ. හරිද? ඔන්න main method එක වෙන් කරගන්නවා මේ වගේ මේ variable stack එකේ කොටස. ඒ කියන්නේ main method එකේ variable හැදෙන්නේ මෙන්න මේ ටිකේ කියලා වෙන් කරගන්නවා. හරිද? ඔන්න JVM එක තියෙනවා මේ ලොකුවටම තියෙන RAM එක. හරිද? ඊළඟට main method එකේ run වෙනවා box b1 කියලා එක. හරිද? box b1 කියලා පළවෙනි කෝඩ් එක run වෙද්දි මේකේ අපිට variable එකක් හැදෙනවා b1 කියලා. ඔන්න හැදුනා variable එක b1 කියලා. හරිද? පළවෙනි ඊළඟට තියෙනවා b1 equal new box අන්න object එකක් හැදෙන්න කිව්වා. ඔන්න හැදෙනවා object එක. ඒක මේ JVM එක ඇතුළෙමයි හැදෙන්නේ object එක ඔන්න හැදෙනවා. ඔන්න object එකක් හැදෙනවා. ඔන්න
මොන ඔබ්ජෙක්ට් එකක්ද දෙන්නේ? box ඔබ්ජෙක්ට් එකක්. box ඔබ්ජෙක්ට් එකේ තියෙන්නේ මොනවාද? length width height. ඔන්න ඒ තුන හැදෙනවා. මෙන්න මේ විදිහට මේකේ length equal මුලින්ම 0 හරිද? ඒ කියන්නේ මේකක් run වෙද්දි ඒ කියන්නේ මේ මොකක්ද දාලා තිබ්බේ නැත්තම් 0. 0 එන්නේ කොහොමද කියලා අහුවොත් මට කියන්න පුළුවා. මම පස්සේ කියන්න ඉස්සරහට. width width එක equal 0 height එක equal 0 කියලා හැදෙනවා. ඒ වගේම තව මේකෙ method තුනකුත් තියෙනවා මේ 1යි 2යි 3ක්. අන්න ඒ තුනත් මේකේ හැදෙනවා 1යි 2යි 3යි. ඊළඟට මේ b1 සමාන කරලා තියෙන අන්න ඒ හින්දා මේ b1 refer කරනවා මෙන්න මේ object එක. හරිද? ඔන්න කතාව. හරිනේ ඔන්න පළවෙනි එක හරි. මෙන්න variable struct stack එකේ හැදුණා b1 කියලා variable එක. new box කියන එකෙන් ඔන්න object එකක් හැදුණා. ඒ object එක refer කරනවා මේ b1 කියන variable එකෙන්. ඊළඟට තියෙනවා set size කියලා method එකක්. මෙන්න method එක මේකේ තියෙනවා set size කියන method එක. පොඩි වැඩි යන්ත ඔව් දැන් කෙනෙක් වෙනවා කවුද දන්නේ තා විනාඩිය තියෙන මම ක්ලෝස් කරලා ආයෙන්නද මේක හා හෙලෝ හරි නම් මේ ලින්ක් එකෙන් ආයෙන්න රයිට් මේ වයිට් බෝඩ් එක ඇඳපු කෙනා තියෙද්ද දන්නේ නැතුව රයිට් කමක් නැහැ